එක කලින් මම හොයාගත්ත දෙයක් ඔයාලට පෙන්නන්නම්. දරාස් එකේ කැන්වා එකේ ප්‍රෝ එක ඔයාලට බයි කරන්න පුළුවන් පොඩි ගානකට. ඔයාලට මේ ඩිස්ප්ලේ වෙනවා වගේ ගානකට. ද ලිගී ගැජට් ෂොප් කියලා සෙල කෙනෙක් ඉන්නවා. ඔයාලා නම ගහලා සර්ච් කරලා බලන්න දරාස් එකේ. සමහර විට එයි, ආවේ නැති වුණොත් මම මේ ප්‍රොඩක්ට් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම් පල්ලෙහා. ඔයාලා ලින්ක් එකට ගිහිල්ලා ප්‍රොඩක්ට් එක හරහා සෙලව කන්ටැක්ට් කරගන්න. ඔයාලට තියෙන ක්වෙස්චන් ඔක්කොම අහලා එයාලත් එක්ක චැට් කරන්න හරි ෆ්‍රෙන්ඩ්ලි හොඳ සෙල කෙනෙක් මම රෙකමන්ඩ් කරනවා. ඇත්තරම ස්පොන්සර් වීඩියෝ එකක් නෙමෙයි මේක. ආයෙත් මම කියනවා, ඔයාලගේ තියෙන ක්වෙස්චන් ඔක්කොම අහුවට පස්සේ එයාලා පොඩි වෙලාවකින් රිප්ලයි කරනවා. මෙයාලා කොහොමත් වෛරස් එන්නේ නැති වෙන්න අපිට මේ සොෆ්ට්වෙයාර් එක දෙනවා කියලා කියනවා. ඒවත් ඔයාලා අහලා බලන්න. මම කියන නිසා ගන්න ඕනම කියලා නැහැ. ඔයාලට සැටිස් නම් විතරක් ගන්න. සමහරවිට ඔයාලා මේ වීඩියෝ එක බලද්දි මේ මිල ගණන් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එයාලත් එක්ක කතා කරලා ඒවත් ඔයාලට බලන්න පුළුවන්. අපි වීඩියෝ එක ඉස්සරහට යමු. Yeah, I'm about to fade away, cause every time I wake up I feel like it's Monday, something's going wrong. මම අද ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද YouTube channel එකේ cover page එක හදන්න කියලා. එහෙමත් නැත්නම් YouTube banner එකක් කොහොමද Canva කියන site එක use කරලා හදන්න කියලා. ඔයාලා ඔයාලා ළඟ තියෙන ඕනෑම browser එකකින් Google එකට ඇවිල්ලා Canva කියලා search එකක් දෙන්න. ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් canva.com කියලා එයාලගේ site එක. මේකට යන්න. මේකට ගිය ගමන් ඔයාලට මුලින්ම open වෙන්නේ එයාලගේ software එක download කරන්න තියෙන interface එක. ඔයාලා මේක download කරන්න ඕනේ නැහැ. මෙන්න මෙතන තියෙනවා වංගත පැත්ත උඩ එයාලගේ home page එකට යන button එක click කරන්න. click කරාට පස්සේ මෙන්න මේ විදිහට එයාලගේ home page එකට එනවා. මෙතන ඔයාලා යන්න create a design කියන එකට. create a design කියන එකට ගිහිල්ලා එතන search කරන්න ඔයාලා YouTube channel art කියලා. YouTube channel art මේ පහලින් එනවා. මෙන්න මේක click කරගන්න. මේක ක්ලික් කරලා මම අද ඔයාලට සාම්පල් එකක් හදලා පෙන්නනවා. ඔයාලත් මම මේ කියන දේවල් අනුගමනය කරන්න ඔයාලට කස්ටමයිසේෂන් පස්සේ කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා ඔයාලා එක ඔයාලගේ try එකක් දීලා ඉස්සෙල්ලා සාම්පල් එකක් හදාගන්න. හදලා ඒක ඔයාලගේ YouTube channel එකට upload කරලා බලන්න, publish කරලා බලන්න. ඒක හරියට ඔයාලගේ size එකට ඇවිල්ලා තියෙනවද? ඒක කොහොමද desktop view එකට එන්නේ? කොහොමද පේන්නේ? කොහොමද ඒක mobile version එකට පේන්නේ? කොහොමද කියලා ඒක බලලා ඔයාලට මේක කැමති විදිහකට customize කරගන්න පුළුවන්. ඔයාලා මෙතන ඉස්සෙල්ලාම යන්න ඕනේ element කියන එකට ගිහිල්ලා ඔයාලා මෙතනදී rectangle එකක් ගන්න. මේකට එක click එකක් දුන්න ගමන් දැන් මෙතන recently use කියලා තියෙනවා. නැත්තම් මේ මෙතන line and shape කියන එක යටතේ rectangle එක මුලින්ම තියෙනවා. ඒක click කරගත්ත පස්සේ මෙතෙන්ට එනවා. මෙතන ඔයාලා height එක විදිහට දෙන්න ඕනේ 423 කියන අගේ. ඔයාලා height එක විදිහට මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ දකුණු අත පැත්තෙන් h කියන එක එහා මෙහා අගේ වෙනස් වෙනවා. ඔයාලා එතනින් 423 කියන අගේ දෙන්න. හරියටම 423 දෙන්න බැරි වුණොත් ඔයාලා 422 වගේ දෙන්න. දීලා ඔයාලා width එකට 1546 කියන එක දෙන්න. මෙන්න මෙහෙම අදිද්දි width අර w කියන එක ඔයාලට පේනවා වැඩි වෙනවා. ඒක 1546. මේ පැත්තෙන් මම ඇදලා පෙන්නනවා. 1546. හරි. විත් එකත් අපි මේ හයිට් එකත් අපි බලමු ගන්න පුළුවන්ද කියලා 423ට. බැ එන්නේ නැහැ. 422 න් ආසන්නතම තැනින් මම මේක තියනවා. තියලා ඔයාලා මේක හරියටම මෙන්න මේ මැදින් ක්ලික් කරගෙන මෙන්න මෙහෙම මැදින් ක්ලික් කරගෙන මේක සෙන්ටර් කරගන්න. හරියටම උඩටයි පහළටයි මෙන්න මේ විදිහට ඔයාලට පේනවා. හරියටම සෙන්ටර් වෙද්දි දැන් මේ අහකට සෙන්ටර් නෙමෙයි මෙතෙන් මෙන්න මේ දෙකටම සෙන්ටර් වෙද්දි හරියටම මෙන්න මේ විදිහට එනවා. මෙන්න මෙතනින් තියාගන්න. ඊළඟට ඔයාලා තව රෙක්ටැන්ගල් එකක් ගන්න. රෙක්ටැන්ගල් එකක් අරගෙන රෙක්ටැන්ගල් එක ආවට පස්සේ ඒක මෙන්න මෙහෙම කරලා ඔයාලා මේක සිලෙක්ට් වුණාට පස්සේ තමයි මෙන්න මේක වටේට මෙන්න මෙහෙම සර්කල් එකයි මෙන්න මෙහෙම එන්නේ. ඔයාලා මේකට වෙන කලර් එකක් දී ගන්න. මම මේකට දෙන්නම් pink වගේ කලර් එකක්. මේකට දෙන්නම් green කලර් එකක්. ඊට පස්සේ ඔයාලා මේකත් මේක උඩින්ම හරියටම තියන්න. තියලා මේකට මේක එන්න ඕනේ. මේක මෙන්න මේකේ height එක එන්න ඕනේ අරකේ same size. ඔයාලා මේක මෙන්න මෙහෙම ගෙනihilla හරියටම මෙහෙම තියද්දි ඔයාලට පේනවා එක ගානට set වෙනවා මෙන්න මෙතනින්. මෙන්න මේ line එකට ගානට set වෙනවා. ඊට පස්සේ පල්ලෙහාත් ඔයාලා මෙන්න මෙහෙම ගිහිල්ලා තිබ්බම ගානට height එක 422 කටම set වෙනවා. ඊට පස්සේ ඔයාලා මේ rose පාට rectangle එකේ width එක දෙන්න ඕනේ 1855යි. මම මෙන්න මෙහෙම 1855ට මේක හදා ගන්නම්. එහෙම බැරි වුණොත් ආසන්නතම එන ගාන ඔයාලට දෙන්න. ඔයාලට හදාගන්න පුළුවන් නම් ඕකේ. නැත්තම් මෙන්න මේ ආසන්නතම ගානට දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ කොළ පාට එකේ මෙන්න මෙතනින් අපි බලමු. මෙන්න මෙතන තියෙනවා ට්‍රාන්ස්පරන්සි කියලා. මෙන්න මේ තිත් තුනක් තියෙන එකේ ට්‍රාන්ස්පරන්සි කියන එක ඔයාලා මෙතන 50 දෙන්න.
පනහ දීලා එන්ට එකක් දෙන්න. එතකොට මේක බ්ලර් වෙනවා. ඊළඟට මේක ඔයාලා උඩට ගන්න. උඩට ගත්තට පස්සේ දැන් අරක තිබ්බ තැනමයි මේකත් උඩට ගත්තට පස්සේ හරියටම සෙන්ටර් වෙනවා. ඒ කුඩේ ගොන්නොම ඊට පස්සේ ඔයාලා මේකෙත් ඔයාලා දෙන්න ට්‍රාන්ස්පරන්සි එක 50. 50 දුන්නාට පස්සේ ඔයාලට ඇතුලෙන් තියෙන අර කොළ පාට රෙක්ටැන්ගල් එක පේන්න ගන්නවා. රෝස් පාට එකට යටින් තියෙන එක. ඔයාලා ඊට පස්සේ මෙතන යන්න මෙන්න මේ ෆයිල් කියන එකට යන්න. ෆයිල් කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහාට ඉදදී බලා ගන්න පුළුවන් show rule and guides කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් මෙන්න මෙතෙන්ට ඔයාලගේ කර්සර් එක ගෙනිච්චට පස්සේ මෙන්න මේ විදිහට කර්සර් එක උනාට පස්සේ ඔයාලට මේ rule එක පල්ලෙහාට ගේන්න පුළුවන්. මේක ඔයාලා මෙන්න මෙහෙම මේ rectangle වල පල්ලෙහා තියෙන line එකටම ගේන්න. ඊළඟට ආය උඩට ගිහිල්ලා ආය ඔයාලා rule එක ඇදගෙන ඉන්න rectangle දෙකේම උඩට. හරි. ඊට පස්සේ ඔයාලා රෙක්ටැන්ගල් එකේ මේ මේ කෝනස් දැන් ඔයාලට පේනවනේ රෝස පාට එකේ මෙතන කෝණ එකයි ආයි ඇතුලෙන් තියෙන කොළ පාට එකේ කෝණ එක මෙතන තියෙනවනේ. ඔයාලා මේ රූල් එකේ මෙන්න මේ පැත්තේ මේ රූල් එක ඇදගෙන එන්න. ඇදගෙන ඇවිල්ලා මෙන්න මේ රෝස පාට එකේ කෙරවලට තියන්න. ඔයාලා එකෙන් දෙන්න ගිනිච්චහට පස්සේ ඔයාලා ඔටෝමැටික් එක ගන්නවා. ගන්නට එතෙන්ට සෙට් වෙනවා. ඊට පස්සේ ආයි රූල් එකක් අරන් එන්න. අරගෙන ඇවිල්ලා මෙන්න මෙතෙන්ට තියන්න. ආයි රූල් එකක් ගේන්න. මෙතනින් තියන්න. ආයි රූල් එකක් ගෙනල්ලා මෙන්න මෙතනින් තියන්න. හරි. අපි දැන් මේ හදාගත්තේ මෙන්න මේක තමයි අපේ ෆොටෝ එක වෙන්නේ. හැබැයි ඔයාලා මේක YouTube එකේ cover page cover photo එක තියෙන තැනට upload කරාට පස්සේ මෙන්න මේ area එක තමයි ඔයාලගේ display වෙන්නේ. ඔයාලගේ mobile version එකකින් ගියත් ඔයාලගේ desktop version එකකින් ගියත් මෙන්න මේ ටික තමයි ඔයාලට view වෙලා පේන්නේ. ඒක නිසා තමයි මම මේ අගයන් වලට මේක හදාගත්තේ. ඔයාලා මෙහෙම ruler ටික හදාගත්තට පස්සේ මෙන්න මේ rose part එක උඩින් click කරලා ඒක මෙතනින් delete කරගන්න. ඊට පස්සේ කොළ part එක උඩින් උත් click කරලා ඒක delete කරගන්න. දැන් ඔයාලට මේ වගේ හරියටම ඔයාලගේ මිනුම් වලට ඔයාලගේ යගයන් වලට මෙන්න මෙතන අපි තව රෙක්ටැන්ගල් එකක් ඇඳගෙන තියෙනවා. හරි. මම දැන් සාම්පල් එකක් ඔයාලට හදලා පෙන්නන්නම්. ඔයාලත් ඔයාලගේ ඔයාලට ඕනේ දෙයක් මේ ඔයාලගේ කව ෆොටෝ එකට දාන්න පුළුවන්. ඔයාලා මම නම් රෙකමන්ඩ් කරන්නේ ගිහිල්ලා බලන්න අනිත් YouTubers ලගේ YouTube බැනර් එක කොහොමද ඔයාලා ඩිසයින් කරලා තියෙන්නේ කියලා. ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් එතනින්. ගොඩක් අය ඔයාලගේ ෆොටෝස් දාලා තියෙනවා සමහරු එක එක දේවල්. කිකිනාට කැමති කැමති දේවල් දාලා තියෙනවා. ඒක නිසා ඔයාලා ඔයාලට කැමති දේ දාගන්න මම මෙතෙන්ට මගේ ෆොටෝ එකක් දාගෙන විස්තර කීපයක් ඇඩ් කරගන්නවා. ඔයාලා මෙතන අප්ලෝඩ් කියන එකට යන්න. අප්ලෝඩ් කියන එකට ගියාට පස්සේ මේ මගේ ෆොටෝ එක මම කලින් අප්ලෝඩ් කරගත් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනින් අප්ලෝඩ් මීඩියා ගිහිල්ලා ඔයාලට ඕනෙම ඔයාලගේ ෆයිල් එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න පුළුවන්. මම මගේ ෆොටෝ එක මෙන්න මෙහෙම ක්ලික් කරාට පස්සේ එකපාරක් ඒක මෙතෙන්ට එනවා. ඔයාලගේ මෙන්න මේ page එකට එනවා. ඊට පස්සේ මම මේක මට ඕනේ size එකට resize කරගන්නවා. මම ඔයාලට කලින් කිව්වනේ මෙන්න මේ area එක තමයි ඔයාලගේ YouTube cover photo එකට පේන්නේ කියලා. ඒක නිසා මම මගේ photo එක මෙන්න මේ ගානට තියලා adjust කරගන්නවා. මෙන්න මේ හරියට වෙන්න ඔයාලටත් මේ හරියෙන් හරි ඔයාලට නැත්නම් මේ හරියෙන් ඔයාලට කැමති තැනකින් තියන්න පුළුවන්. මම මේ හරියෙන් ඔන්නම ගානට තියාගන්නවා. තියලා මෙතෙන්ට මම මගේ YouTube channel එකේ නම add කරගන්නවා. නම add කරද්දී ඔයාලට පුළුවන් මෙන්න මේ text කියන එකට ගිහිල්ලා ඔයාලට මෙතනින් මෙන්න මේ පල්ලෙහාට යද්දි කැමති text ඔයාලට font color එකක් එක්ක style එකක් තෝරගන්න පුළුවන්. මම මෙතනින් add heading කියන එකෙන් දැනට නිකන් මේ මගේ YouTube channel එකේ නම type කරගන්නවා. මේකට ඔයාලට කැමති font එකක් දෙන්න පුළුවන්. ඔයාලට මේක එහාට මෙහාට කරන්න පුළුවන් මේ මැදට නිකන් ක්ලික් කරලා කරන්න පුළුවන් නැත්නම් මේ මෙන්න මෙතනින් මේක සිලෙක්ට් කරගත්තට පස්සේ මේක දැන් එකපාරක් මෙන්න මෙහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතනින් එනවා මේ නිකන් arrow keys හතරක් වගේ එකක්. ඒකෙන් මෙහෙම මේක ඔයාලට මූව් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මෙතෙන්ට තව මගේ නිකන් slogan එකක් වගේ එකක් දාගන්නවා. ඒකට මම sub heading කියන එකට ගිහිල්ලා ඔයාලට කැමති දේ මෙතෙන්ට ඔයාලා ටයිප් කරගන්න. ඔයාලට මෙතන ඇඩ්ජස්ට්මන්ට් කරන්න ඕන නම් මම මේක චුට්ටක් සෝරි පොඩ්ඩක් මේක ඔයාලට මෙතන මෙන්න මෙතන ඔප්ෂන් තියෙනවා. මෙතනින් අන්ඩෝ රීඩෝ කරන්න පුළුවන්. ඔයාලා මේක පොඩ්ඩක් මම මේකට වෙන ෆොන්ට් සයිස් එක මම අඩු කරනවා. මෙතෙන්ට 40 වගේ දීලා ඒක බෝල්ඩ් කරනවා. තව
ලයින් එකක් ඇඩ් කර ගන්නවා මෙතෙන්ට. මෙතෙන්ට මම ඇඩ් කර ගන්නවා තව පොඩි දෙයක්. තව මට හිතන දේ ඔයාලට කැමති දේ ඇඩ් කර ගන්න පුළුවන්. මම නිකන් ඔයාලට එක එක්සැම්පල් එකක් විතරයි දෙන්නන්නේ. මේකට කලර් එක විදිහට දෙනවා මෙන්න මේ purple කලර් එක purple කලර් එක දීලා මේක bold කරගන්නවා මම මේකට දාගන්නම් මම background එකටත් කලර් එකක් දෙන්නම් ඔයාලට සුදු පාටින්ම දෙන්න පුළුවන් මම වෙන කලර් එකක් දෙන්නම් මෙතනින් දෙනවා මේ කලයක හැබැයි ඒ කලයක දුන්නොත් මෙන්න මේ ඩාක් කලයක දුන්නොත් මේවා පේන්නේ නැති වගේ කියලා මට හිතෙන නිසා මම ඒවට දෙනවා කලයක විදිහට white colors හරි මම මෙතෙන්ට තව rectangle එකක් අරගෙන ඔයාලට පොඩ්ඩක් පෙන්වන්න මේක කොහොමද මෙතන මම පොඩි design එකක් දාලා පෙන්වන්න रेक्टैंगल अतुलट मे अरम पेन वाल मम्मी टेक्स मेमी टाइप आई विल शेयर एवरीथिंग कियन रेक्टैंगल कल दिना वाइट कल दीला रेक्टैंगल मैं मेहम गना अरगिन वाल पुलवा मेतन एक उड़ी मेक दी वाल पुलवा මෙන්න මේක මෙන්න මෙහෙම සිලෙක්ට් කරලා මේ දෙක මෙන්න මෙහෙම සිලෙක්ට් කරගෙන මෙන්න මේ උඩ තියෙන තිත් තුනේ පොසිෂන් කියන එකෙන් බලන්න පුළුවන් මේ සෙන්ටර් කියන එක දෙන්න සෙන්ටර් කියන එක දෙද්දී හරියටම බලන්න සුදු පාට රෙක්ටැන්ගල් එක ඇතුළට අර ටෙක්ස්ට් එක ගන්න සෙන්ටර් වුණා සෙන්ටර් වුණාට පස්සේ මෙතන රෙක්ටැන්ගල් එකේ සයිස් එක පොඩ්ඩක් පොඩි කරගන්නවා පොඩි කරගෙන ආයෙත් මම අර විදිහටම දෙනවා පොඩ්ඩක් වෙනස් වුණ නිසා පොසිෂන් එක මිඩල් ගන්නට මෙතට ආවා वाला ओन इधी अडजस्ट करवा अरे पास मिन्न मेम सिलेक्ट कर ला ग्रूप कीन दिन्न मिन्न मेतन इंला मिन्न मेतन ग्रूप कीन दिन्न इतना एकवा इट पास वाला मैं विधि गिनी मे की सैज पुड अभी मम्मी की फोन सैज अटूर හරි ඒක මම මෙතනින් තියනවා හරි මට ඕනේ දැන් මේ තුනම මම පොඩ්ඩක් ඔලට උඩට අරන් පෙන්නන්න මෙන්න මේ සිලෙක්ට් කරලා ඔලට ඇරෝ කී වලින් මේක ගානට බැලන්ස් කරගන්න පුළුවන් පල්ලෙහත් එක්ක හරි මේ විදිහට හදලා ඔලට මෙතනට ඕනම ඩිසයින් එකක් දෙන්න පුළුවන් ඕනේ ඩිසයින් එකක් ඔලට දෙන්න මෙන්න මේ විදිහට හදලා මෙතනට ඔලගේ ෆොටෝ එකක් දෙන්න ඕන නම් දෙන්න නැත්නම් ඔලට කැමති දේ ඇඩ් කරගන්න පුළුවන් මේ මේ ස්පේස් වලට ඇඩ් කරන්න පුළුවන් මම දැන් ඒක ඇඩ් කරන්න යන්නේ නැහැ ඊට පස්සේ ඔයාලා ෆයිල් ගිහිල්ලා ඔයාලා මෙන්න මෙතන රූල් එක අයින් කරගන්න. රූල් එක අයින් කරාට පස්සේ මෙන්න මේ සයිස් එකට ඔයාලට එනවා. ඔයාලගේ ෆොටෝ එක. දැන් මේක අප්ලෝඩ් කරාට පස්සේ මෙන්න මේ තීරුව තමයි ඔයාලගේ පෙන්වන්නේ ගානට මම අර හදාගත්ත තීරුව තමයි ඔයාලට පෙන්වන්නේ. ඔයාලගේ කවර් ෆොටෝ එක විදිහට ඔයාලගේ YouTube බැනර් එක විදිහට පෙන්වන්නේ මෙන්න මේ මේ ඒරියා එක විතරයි. ඒකයි මම ඔයාලට මේ සයිස් එකක් දුන්නේ. ඔයාලා මගේ වීඩියෝ එකෙන් බලන්න මම ඒතර වීඩියෝ එකේදී කියනවා මේ මේ සයිස් දෙක පළවෙනි රෙක්ටැන්ගල් එකේ වෙන්න ඕනේ height එක 423යි width එක වෙන්න ඕනේ 1546යි දෙවෙනි රෙක්ටැන්ගල් එකේ height එක same height මා තමයි width එක 1855ක් වෙන්න ඕනේ ඊට පස්සේ ඒක transparent කරලා ruler එක අරගෙන ඒක හදාගෙන අර දෙක delete කරලා rulers දෙකත් ruler ටිකත් අයින් කරලා දාන්න final output එක විදිහට මෙන්න මෙහෙම තමයි එන්නේ ඊට පස්සේ ඔයාලා මෙතන මෙන්න මෙතන තියෙනවා share කියලා option එකක් මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මෙතන එනවා ඔයාලට download කියලා එකක් මේ photo එක download කරගන්න පුළුවන් මේක download කියන එක දෙන්න डाउनलोड करा पास मित्र हाँ PNG फाइल विद्य दिंडों ने जेपीजी तो अलग ओने फोमेंट दिन मन के मैं सजेस्ट कर दिन पीएनजी एक मैं दिंड वाला पीएनजी के दिन मैंने खुद सेटिंग अनस्क डाउनलोड की मन क्लिक करें मित्री तपर की पैक तो अलग इंटरनेट स्पीड डाउनलोड पीएनजी का डाउनलोड करगत्र पास यूट्यूब දකුණුවත පැත්තේ උඩ තියෙන ඔයාලගේ icon එක click කරගත්තට පස්සේ මෙතන ඔයාලට your channel කියලා බලා ගන්න පුළුවන් ඒක උඩින් click කරන්න ඒක උඩින් click කරාට පස්සේ මෙන්න මෙතෙන්ට තමයි ඔයාලව එන්නේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මම දැනට මෙතෙන්ට දාලා නැහැ මගේ banner එක ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් customize channel කියලා තියෙනවා අන්න ඒකට යන්න
ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා මෙතන තියෙනවා දෙවනියට බ්‍රෑන්ඩින් කියලා බ්‍රෑන්ඩින් කියන එකට ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ පළවෙනියට මාළගේ ප්‍රොෆයිල් පිච් එක දෙවනියට බැනර් ඉමේජ් එක දාන්න තැන එනවා එතෙන්ට අප්ලෝඩ් කියන තැනට යන්න අප්ලෝඩ් කියන තැනට ගියාට පස්සේ මම හදාගත්ත සාම්පල් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න බලන්න එතකොට ඔයාලට පේනවා මෙතන මෙතන උඩම තියෙනවා viewable on tv tv එකනම් කොහොමද මේ ඔයාලා හදාගත්ත බැනර් එක පේන්නේ viewable on desktop ඒ කියන්නේ ඔයාලා pc එකක laptop එකකින් channel එකට log වුණාට පස්සේ කොහොමද පෙන්වන්නේ ආයි මෙතන තියෙනවා viewable on all devices ඒ කියන්නේ tablet වල සහ phone වල පෙන්වන්නේ මෙන්න මේ විදිහට මේක done කියන එක දෙන්න done කියන එක දුන්නාට පස්සේ මෙන්න මෙතන ඔයාලට පෙන්වනවා sample එකක් මේ laptop එකේ desktop එකේ monitor එකේ phone එකේ පෙන්වන්නේ කොහොමද කියලා මෙතනින් ඔයාලා publish කියන එක දෙන්න මෙන්න මෙතන දකුණු අත පැත්තේ උඩ තියෙන publish කියන එක දුන්නාට පස්සේ තප්පර දෙක තුනක් ඇද මෙන්න මෙතනින් උඩින් ඉරක් ගිහලා ඉවර වෙනවා ඒ කියන්නේ ඔයාලගේ බැනර් එක publish වුණා view channel කියන එකට ගිහින් බලමු අපි හරි දැක්ක නේද මම කලින් තිබ්බේ නැහැ බැනර් එකක් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම හදාගත්ත බැනර් එක වැටලා තියෙනවා ඔයාලා වීඩියෝ එකේ ආපස්සට ගිහින් බලන්න අර මම දුන්න අගයන් කොහොමද හරියටම හැදෙන්නේ කියලා එතකොට තමයි මෙන්න මේ පිටප් ෆොටෝ එක මේ සයිසස් හිම ගන්නට එන්නේ මම අර කිව්ව රෙක්ටැන්ගල් එක ඇතුලේ ඔයාලට හදා ගන්න පුළුවන් මම ඒකේ කිව්වනේ මෙන්න මේ හරියින් ඔයාලට දා ගන්නත් පුළුවන් කියලා දැක්කම මේ හරියින් ඔයාලා දෙමන මේ හරියටත් එනවා ඒ විදිහට බලලා ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු අලුත් දෙයක් එක්ක